පින්වතුනි අපි මෛත්‍රිය අපේ ජීවිතයට බද්ධ කරගෙන ජීවත් වුණාත් මෛත්‍රිය අපේ ලේ මස් සම් ඇටනහර වලට කිඳා බැස්සා වූ දහමක් බවට පත් කළාත් පින්වතුනි මෛත්‍රිය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක්. මෛත්‍රී කියන්නේ අනිත්‍ය වූ සංස්කාරය. ඔබ කොච්චර මෛත්‍රී භාවනාව පුහුණු කරලා මරණාසන්න මොහොතේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙත් සිතක් ඇති කරගෙන ඇස් දෙක පිය වුණොත් නියතයක්මයි ඔබ සුගතියේ ඉපදෙනවා. නමුත් ඔබ සක්‍ර දෙවියන් වෙලා ඉපදුණාත් ඒ ඉපදුනේ ජාති ජරා ව්‍යාධි මරණය ඔබ මෛත්‍රී වඩලා මරණාසන්න මොහොතේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගෙන ඇස් දෙක පිය වෙලා පින්වතුනි ඔබ සක්විති රජ කෙනෙක් වෙලා ඉපදුණාත් ඒ ඉපදුනේ ජාති ජරා ව්‍යාධි මරණය. ඒ නිසා සංසාරයක් පුරාවට අපි මෛත්‍රී භාවනාව පුහුණු කරලා තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයන් උදෙසාමයි. පින්වතුනි ඔබ මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහන් කියලා උතුම් බුදු ගුණයක් සිහියට නගාගෙන සාදු සාදු කියලා ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි ඔබ සුගතියේ ඉපදෙනවා. නමුත් ඔබ සුජම්පතිය වෙලා ඉපදුණාත් ඒ ඉපදුනේ ජාති ජරා ව්‍යාධි මරණය. ඔබ රජ කුලයක ඉපදුණාත් ඒ ඉපදුනේ ජාති ජරා ව්‍යාධි මරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උතුම් මෛත්‍රී ධර්මයන් මේ උතුම් බුද්ධානුස්සති ධර්මයන් තව දුරටත් ජාති ජරා ව්‍යාධි මරණයන් උදෙසා යොමු කරන්න එපා කියලා පින්වතුනි යොමු කරන්න එපා කියලා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පහු කරගෙන ආපු ගමනක් එසේ මෙසේ ගමනක් නෙමේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ තනි තනිව ගොඩ ගැහුවා වූ මලකඳන් ගොඩ ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා ගිජ්ජකූට පර්වතේ තරම් විශාල මලකඳන් ගොඩ සියයට නගා ගන්න. ඒ මලකඳන් ගොඩේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම මලකඳන් තියෙනවා, දිව්‍ය මලකඳන් තියෙනවා, මනුස්ස මලකඳන් තියෙනවා, තිරිසන් ප්‍රේත අසුර නිරිසත්ව මලකඳන් තියෙනවා. පින්වතුනි මොකද්ද මේ මහා මලකඳන් ගොඩ? ඔබ තනි තනිව සංසාරේ ගොඩ ගැසුවා වූ මලකඳන් ගොඩයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි මේ ගිජ්ජකූට පර්වතේසනම් විශාල මලකඳන් ගොඩ සිහියට නගා ගන්න. ඒ මලකඳන් ගොඩ වෙන දෙයක් නෙමේ. සංසාරයේ ඔබ පටිච්ච සමුප්පන්න ව්‍යාපු ගමනේදී මැරුණ වෙලාවේ ගොඩ ගැහුවා වූ මලකඳන් ගොඩයි. අපි මේ මොකද්ද කරන්නේ? මේ ජීවිතෙත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව වඩලා මරණාසන්න මොහොතේ මේවා උපාදානය කරගෙන මේ මලකඳත් අර මහා මලකඳන් ගොඩට එකතු කරලා ආයිමත් භවයේ උපතකට යනවා. ඇයි පින්නතුනි? නැවත නැවත මලකඳන් ගොඩ ගහන්න. බුදුරජාණන් වහන්සේ ඔබෙන් ප්‍රශ්න කරනවා කවදාද මේ මහා මලකඳන් ගොඩ නිරෝධය කරන්න කියලා. පටාචාරාවේ තිසා ගෝතමී උත්තමාවියෝ මේ මලකඳන් ගොඩ නිරෝධය කළා. සුනීතල සෝපාකල මේ මලකඳන් ගොඩ නිරෝධය කළා. නමුත් අපි මේ මොකද්ද කරන්නේ? මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව තෘෂ්ණාවෙන් උපාදානය කරගෙන නැවත නැවත පින්වතුනි උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව මෙන්න අපි ආපු ගමන. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උතුම් මෛත්‍රී ධර්මයන් බුද්ධානුස්සති ධර්මයන් උපයෝගී කරගෙන තවත් අර සංසාරේ මලකඳන් ගොඩ ගොඩ ගහන්න එපා කියලා. පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට දඹදිව බමුණෙක් හිටියා. මාන්නාධික බමුණෙක්, ධනවත් බමුණෙක්. මේ බමුණට හිතෙනවා මම කවදා හරි මැරුණාට පස්සේ මගේ දේහය භූම දානය කරන්න ඕනේ කිසිවෙක් වල නොදැමූ බිමකයි කියලා. පින්වතුනි දැන් අපි අපවත් වුණාම ඔබලා මිය ගියාම මේ දේහය ගිහිල්ලා පවුලේ සුසාන භූමියේ වල දාන්නේ. එතන 10 ගාණක් මිනි වල දාපු තැන. නමුත් මේ බමුණ අයකට කැමති උනේ නෑ. එයා හිතනවා මම මැරුණාට පස්සේ මගේ දේහය වල දාන්න ඕනේ කිසිවෙක් වල නොදැමූ බිමකයි කියලා. සේවකයෝ අරගෙන කැලේ ඈතින් ඈතට යනවා. කැලේ ඈතින් ඈතට ගිහිල්ලා බමුණා විශාල ගහක් යට තැනක් සලකුණු කරනවා. මෙතන නම් කවදාක්වත් කිසිම කෙනෙක් වල නොදපු තැනක් කියලා බමුණ තීරණය කරනවා. සේවකයින්ට කියනවා මෙතන වල හාරන්න, මේක බඳින්න, මම මිය ගියාට පස්සේ මගේ දේහය මෙතනයි භූම දානය කරන්න ඕනේ කියලා. සේවකයෝ වල හාරනවා. බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දකිනවා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරනවා. වැඩම කළා අහනවා බමුණ ඔබ මේ මොකද්ද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ මම මැරුණාට පස්සේ මගේ දේහය වල දාන්න ඕනේ කිසිවෙක් වල නොදැමූ තැනකයි. භාග්‍යවතුන් වහන්සේ මෙතන කවුරුත් වල දාලා නැහැ. මෙතන කිසි කෙනෙක් වල දාලා නැහැ. බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානෙ සමවදිනවා. పూర్වේ නිවාසානුස්සති ඥානෙ සමවැදිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ ඔබ ඔය හාරණ හතර වියන තුල සංසාරයේ ඔබ 11000 වතාවක් මිහිදම් වෙලා තියෙනවා කියලා. පින්වතුනි 11000 වතාවක් මේ බමුණා දෙවියෙක් වෙච්ච වෙලාවේ, රුක් දෙවියෙක් වෙච්ච වෙලාවේ, බුම්මාඩු දෙවියෙක් වෙච්ච වෙලාවේ, ප්‍රේතෙක් වෙච්ච වෙලාවේ, බහිරවෙක් වෙච්ච වෙලාවේ, යකෙක් යක්ෂණියක් වෙච්ච වෙලාවේ, කුරුල්ලෙක්, ගැඩවිලෙක්, පණුවෙක්, කුහුඹියෙක්, කඩියෙක් වෙච්ච වෙලාවේ, උරඟෙක් වෙච්ච වෙලාවේ මැරිච්ච වාර ගණන මේ බිම් කඩේ මිහිදම් වෙලා තියෙනවා 11000 වතාවක්. පින්වතුනි 11000 වතාවක් බිම් කඩේ මිහිදම් වෙලා ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබ ඔය වාඩි වෙලා ඉන්න පුංචි ඉඩකඩ ගන්න. එතන අඩි 2-3 බිම් ප්‍රමාණයක් වෙන්නේ නැති. ඔබ ඔය වාඩි වෙලා ඉන්න ඔය පුංචි බිම් කඩ සංසාරයේ ඔබ 1000 වතාවක් මිහිදම් වුණා වූ බින්කඩක්මයි පින්වතුනි. මනුස්සෙක් වෙච්ච වෙලාවේ, රුක් දෙවියෙක්, බුම්මාඩු දෙවියෙක් වෙච්ච වෙලාවේ, ප්‍රේතෙක්, නිරිසතෙක් වෙච්ච වෙලාවේ, කුහුඹියෙක්, ගැඩවිලෙක්, පත්තායෙක්, වේයෙක්, කඩියෙක් වෙච්ච වෙලාවේ ඔය ඔබ වාඩි වෙලා ඉන්න බිම් කඩේ සංසාරයේ ඔබ 1000 වතාවකට වඩා මිහිදම් වුණා වූ බින්කඩක්. පින්වතුනි මන් දැස් පියාගෙන නුවණින් දකිනවා මම මේ වාඩි වෙලා ඉන්න වේදිකාව කියන්නේ සංසාරේ මම 10000 වතාවක් මිහිදම් වුණා වූ බින්කඩක්. පින්වතුනි අපි මේ දෙපා තබාගෙන තියෙන්නේ අපේම දේහයන් මිහිදම් කළා වූ සුසාන භූමියක. අපි මේ දෙපා තබාගෙන තියෙන්නේ අපේම මිනි අලු මත. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා ඔබලා මේ ඔබලාගේම සුසාන භූමියෙන් මිදෙන්නේ කවදද? ඔබලා ඔය දෙපා තබාගෙන ඉන්න ඔබලාගේම මිනි අලු ගොඩෙන් මිදෙන්නේ කවදාද කියලා පින්වතුනි. පිතා මේ ගැන හිතන්නේ සංසාර දුර, සංසාර ගැඹුර, සංසාර බය, සංසාර දුක අපි තාම දකින්නේ නැහැ. අපි ඒක නොදක පින්වතුනි අපි මේ මොකද කරන්නේ? මේ සුසාන භූමිය තව තවත් අපේ මල කඳන් වලින් පුරවනවා. මේ සුසාන භූමිය තව තවත් අපේ මිනි අලු වලින් අපි පුරවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහ පොළවේ කොතන ඔබ දෙපා තැබුවත් ඒ ඔබ දෙපා තබලා තියෙන්නේ ඔබේම සුසාන භූමියක් මතයි, ඔබේම මිනි අලු ගොඩක් මතයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ මේ ජීවිතේ වඩන මේ සමත භාවනාවෝ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය. පින්වතුනි මේ සමත භාවනාව ආනාපාන සතිය මේ සමතය විදර්ශනා භාවනාවක් බවට පත් වෙන. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින, මේ භව නිරෝධයට හේතු වෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය මතු කරගන්න විදර්ශනාමය භාවනාවක් බවට පත් කරගන්න කියලා. ඒ නිසා මුලින්ම ඔබ දවසට විනාඩි 5-10ක් හරි මෛත්‍රිය වඩන්න පුහුණු වෙන්න. එතනින් ඔබ ඉන්පස්සේ මෛත්‍රිය ඔබේ ජීවිතයට බද්ධ කරගන්න. ඔබේ ලේ මස් සම්ඇටනහර වලට කිඳා බැස්සා වූ දහමක් කරගන්න. සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියන්න පුහුණු වෙන්න. දවසින් අඩක් මෛත්‍රිය තුල ඉන්න. ඉන්පස්සේ ඔබ දක්ෂ වෙන්න. ඔබ තුල වඩනා වූ මෛත්‍රිය උපයෝගී කරගෙන ඒ සංසුන් නිදුරන් උපයෝගී කරගෙන සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙන් පින්වතුනි මේ උතුම් මෛත්‍රී භාවනාවෝ බුදුගුණ භාවනාවෝ විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න.